එක්සත් ජාතීන්ගේ දේශගුණික සමුළුව ඇමතු ජනපති සුජිත් ඩයනා සහ රෝහණ නිසා අදත් පාර්ලිමේන්තුව උණුසුම් ලබන වසරේ වැඩි නොවන පදු කාලගුණයේ කලබන නිරිත දිග බෙංගාල බොක්කේ අවපීඩනය ගාසාව යලිත් ගිනි ගනි විශේෂණීය පුවත් කාටත් කලින් රටට කියන ස්වාධීන රූපවාහිනී දිවා පුවත් ප්‍රකාශය සමගින් ඔබ එක්වන්නේ පෘථුවියේ පැවැත්ම තහවුරු කිරීම වෙනුවෙන් දේශගුණ විපර්යාස අවම කිරීමට රටවල් කඩිනමින් ක්‍රියාත්මක විය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා එක්සත් ජාතීන්ගේ 28 වන දේශගුණ විපර්යාස සමුළුව අමතමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා සමුළුවට රටවල් 54ක රාජ්‍ය නායකින් හා නියෝජිතයන් එක්ව සිටිනවා. ඩුබායි එක්ස්පෝ සිටි හිදී සමුළුව ආරම්භ කෙරුණා. ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් මැති ඇමතිවරුන් කීප දෙනෙකු මෙන්ම විපක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ඇතුළු පිරිසක් ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙම සමුළුවට සහභාගී වෙනවා. It is my pleasure to welcome His Excellency Mr. Ranil Wickremesinghe. Your Excellency, you have the floor. Chairperson, Excellencies, esteemed delegates, Sri Lanka will propose a resolution for a climate justice forum. පෘථිවියේ පැවැත්ම වෙනුවෙන් දේශගුණ විපර්යාස අවම කරන්න රටවල් කඩිනමින් ක්‍රියාත්මක වීම අත්‍යවශ්‍යයි. ඊට නායකත්වය ගැනීමට සූදානම්ද නැද්ද යන්න පිළිබඳ මේ සමුළුවේදී තීරණාත්මක එකඟතාවකට එන්න ඕනේ. මේක කිසිසේත්ම කල්මරන්න පුළුවන් දෙයක් නෙමෙයි. සතුරා සිටින්නේ දොරටුව අභියස බව තේරුම් ගන්න ඕනේ. පස්වන ආසියා පැසිෆික් කලාපීය පරිසර බලධාරීන්ගේ සහ අමාත්‍යවරුන්ගේ සංසදයේදී එකඟ වූ පරිදි දේශගුණික යුක්ති සංසදය පිහිටුවීම සඳහා එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවට ශ්‍රී ලංකාව යෝජනාවක් ඉදිරිපත් කරනවා. දේශගුණ යුක්ති සංසදය දේශගුණික විපර්යාස අවම කර ගැනීම පිළිබඳ නිර්මාණාත්මක හා ක්‍රියාශීලී මැදිහත්වීම සඳහා වේදිකාවක් සපයයි කියලා මම විශ්වාස කරනවා. 22 සියවස වන විට නිවර්තන වැසි තීරය සමකයෙන් ඉවතට මාරු විය හැකි බවට ඇතැම් විද්‍යාඥයන් අනාවැකි පළ කරනවා. පුනර්ජනනීය බලශක්තිය, පරිසර දූෂණය පාලනය සහ ස්වභාවික ව්‍යසන වැළැක්වීම සඳහා විශාල වශයෙන් ආයෝජන කිරීම අත්‍යවශ්‍යයි. ශ්‍රී ලංකාව සහ අනෙකුත් රටවල් දේශගුණික විපර්යාස සම්බන්ධ මුලපිරීම් පිළිබඳ වාර්තා කිරීම සඳහා විද්වත් මණ්ඩලයක් කැඳවීමට අපේක්ෂා කරනවා. එමගින් සම්පූර්ණ නිවර්තන කලාපය පුරා පමණක් නොවේ. සමස්ත ලෝකය පුරා බහු ආංශික සැලැස්මක් බෙදාහැරීමට කටයුතු කරනවා. ශ්‍රී ලංකාව ගෝලීය උණුසුම සෙල්සියස් අංශක 1.5කින් පහත හෙලීම සඳහා කැපවී සිටිනවා. ඉන්දීය සාගර කලාපීය වටද්දර රටවල සංගමයේ වත්මන් සභාපතිවරයා විදිහට ශ්‍රී ලංකාව ඉන්දීය සාගරයේ සහ දේශගුණික විපර්යාස අතර පවතින අන්තර් රඳා පැවැත්ම කෙරෙහි අවධානය යොමු කරනවා. පසුගිය ඔක්තෝබර් මාස 20 වන දින පාර්ලිමේන්තු පරිශ්‍රය ඇති වූ ගැටුමට අදාළව රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුජිත් සංජය පෙරේරා සහ රෝහණ බණ්ඩාර යන තිදෙනාට අද දින සිට මාසක කාලයක් පාර්ලිමේන්තු පැමිණීම අත්හිටුව ඇති බව සභානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. විපක්ෂයේ මන්ත්‍රීවරු ඊට විරෝධය පළ කිරීමත් සමග උණුසුම් තත්ත්වයක් ඇති වුණා. අදාළ තීරණය සම්බන්ධයෙන් ඡන්ද විමසීමක්ද පැවති අතර ඒ වැඩි ඡන්දයෙන් සම්මත වුණා. එහිදී විපක්ෂයට හිමි වූයේ එක් ඡන්දයක් පමණයි. 2023 ඔක්තෝබර් මාස 20 දින පාර්ලිමේන්තු පරිශ්‍රය තුළදී සිදුවායයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව ඉදිරිපත් කළ ලද වාර්තාවේ නිර්දේශ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු කේ සුජිත් සංජය පෙරේරා මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු රෝහණ බණ්ඩාර මහතා යන මන්ත්‍රීවරයන්ගේ පාර්ලිමේන්තු සේවය අද දින සිට මාසික කාලයක් සඳහා අත්තිරවන බව මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ස්වභාවිකවද අපි මේ යෝජනාවට විරුද්ධයි? මේ සිද්ධිය සම්බන්ධව ඔබතුමා විසින් නියෝජ්‍ය කතානායකතුමාගේ සභාපතිත්වයෙන් කමිටුවක් පත් කළා. මේ කමිටුව මේ පිළිබඳව විවාහ කළා, තීරණයක් දුන්නා. නමුත් වරප්‍රසාද කමිටුවට ආවෙන් පස්සේ ඒ තීරණය වෙනස් කරා. අපි දුරබැහැර ඉඳලා ඒ වෙනුවෙන්ම ඇවිල්ලා කාලේ නාස්ති කරලා වීඩියෝ පට නරබලා සාක්ෂි කැඳවලා අපි තීරණයක් ගත්තා. ඒ තීරණයේදී කමිටු සමාජිකව 7 දෙනෙක්ම එක පුජ්‍යලයක සම්බන්ධව ඒකමතික තීරණයකට එළඹුණා. මට මතකයි මේ පාර්ලිමේන්තුවේ අද ආණ්ඩුවේ ඉන්න ඇමතිවරයෙක් ඉඳලා විරුද්ධ පක්ෂයේ ඉඳගෙන මේ වගේම අයවැය විවාද කාලෙකදී කතාවක් කරනකොට ඒ පැත්තේ දැඩි වාග් ප්‍රහාරයක් ආවා. ඒ කතා කරපු එකට විරුද්ධව ඔබතුමා සභාව අත්හිටෙව්වා.
ඒ වෙලාවේ ඒ පැත්තේ මැති ඇමතිවරු පිටිපස්සෙන් ආවා අර පුජ්ජලයට පහර දෙන්න. මනුෂ්‍යද? ඒකටත් කමිටුපත් කරා. ඔබතුමාට වාර්තාව දුන්නා. අද වෙනකන් ඒකට ගත්ත ක්‍රියාමාර්ගයක් අපි නම් දන්නේ නැහැ. හැබැයි ඒ දෙන්න එකට වාඩි වෙලා ගහන්න ආපු එක්කෙනයි ගුටි කන්න හදපු එක්කෙනයි දෙන්න කිරිපැණි වගේ ඉන්න හැටි විතරයි අපි දකින්නේ. ඒ නිසා කරුණා කරලා මේ වගේ කාලනාස්ති කරන කල්මරණ කමිටු වලට නම් අපිව නම් ඊට පස්සේ දාන්න එපා කියලා අපි ඉල්ලා හිටිනවා. රටේ ජනතාව පාර්ලිමේන්තුව දිහා බලන් ඉන්නවා. දැන් මගේ තියෙන සරදම කතානායකතුමා අපි හිටපු විනය කමිටුවේ සමාජිකයෙක් චමල් රාජපක්ෂ මහත්මයා. මේ තීන්දුව වෙනස් කරපු කමිටුවේ සභාපතිත් චමල් රාජපක්ෂ මහත්මයා. කාර්ක සභාව පහත සඳහා නිර්දේශ ඉදිරිපත් කරයි. අදාළ සිදුවීම සඳහා ආරම්භය සහ චේතනාත්මක පෙළඹවීම දයන ගමගේ මහත්මිය සම්බන්ධයෙන් නිරීක්ෂණය කරන ලදී. අදාළ සිදුවීමේ හැසිරීම, ගඩොල් නොමැතිව හැසිරීම, නිඳා කිරීම. තුන, අදාළ සිදුවීමේදී කළ වචන භාවිතය, තර්ජනය කිරීම සහ සුජිත් සංජය පෙරරා මහතා වෙත පහර දීමට තැත් කිරීම සහ පහර දීම. මේක කමිටුවේ නිර්දේශය. සුජිත් සංජය පෙරරා මහත්මයා අදාළ සිදුවීම වළක්වා ගැනීමට කටයුතු කළ ආකාරය මේ කමිටුවේ නිර්දේශය. චේතනාවෙන් තොරව තම ආත්ම ආරක්ෂාව වෙනුවෙන් අවස්ථානුකූලව ප්‍රතික්‍රියා දැක්වීම, ඒ අනුව ශාරීරික පීඩනයක් ඇතිවන ලෙසින් තල්ලු කිරීම. රෝහණ බණ්ඩාර මහත්මයා අදාළ සිදුවීමේදී හැසිරීම, ගරුසරු නොමැතිව හැසිරීම, නිඳා කිරීම, වචන භාවිතය, අදාළ වීඩියෝ ගත කිරීම සහ චේතනාන්විතව සමාජගත කිරීම. උක්ත නිරීක්ෂණ අනුව කාර්ක සභාව තම නිර්දේශ මෙසේ ඉදිරිපත් කරයි. ඩයනා ගමගේ මන්ත්‍රීතුමිය වෙත මාස 3ක කාල සීමාවක් සඳහා පාර්ලිමේන්තුව රැස්වීමට සහභාගී මත්වීමට කමිටුවේ ඒකමතික තීරණය විය. සුජිත් සංජය පෙරරා මහතාට ඔහු විසින් දක්වන ලද ප්‍රතික්‍රියා පිළිබඳ දැඩි ලෙස අවවාද කළ යුතු බවට බහුතර තීරණයෙන් එකඟ වුණා කියන එක. රෝහණ බණ්ඩාර මහත්මයා අදාළ වීඩියෝව සමාජගත කිරීමට හේතුවෙන් ගරු ඩයනා ගමගේ මන්ත්‍රීතුමිය සිදු වූ අපකීර්තිය සැලකිල්ලටගෙන සති දෙක කාල සීමාවක් සඳහා පාර්ලිමේන්තුව රැස්වීම අත්විඳීමට තීරණය කළ යුතුයි. චේතනාන්විතව වරදක් කරපු කෙනෙක්වත් සාමාන්‍ය මන්ත්‍රීවරයෙකුවත් එක තැනකට දාන්න එපා. මේ අසාධාරණකම වලට ඉඩ නොතියන එක ඔබතුමාගේ පරම වගකීමක් කියන කාරණය අවධාරණය කරනවා මේ අවස්ථාවේදී. මේ පාර්ලිමේන්තුවේ යම් විනය විරෝධී ක්‍රියාවක් සිදු වුණාම නිල වශයෙන් ඒ කමිටුවේ සභාපතිවරයා බවට පත් වෙන්නේ මම. ඒ නිසා තමයි මට ඒ වගකීම ඔබතුමා අපට පවරලා දුන්නේ. ඔබතුමාට ඒ වාර්තාව අපි නීත්‍යානුකූලව බාර දුන්නේ. ඕක තමයි මේ පාර්ලිමේන්තුවේ වෙච්ච වැඩේ. ඒ කියන්නේ කාටවත් අදහස් දක්වන්න ගියත් ඒකේ කිසි සීලාචාරකමක් නැහැ. හරිම අශීලාචාරයි. මූලාසනේ ඉන්න ඔබතුමා මමත් ඕකේ වාඩි වෙනවා. මේ පාර්ලිමේන්තුවේ ඉන්න ගොඩක් මන්ත්‍රීවරු හිතන් ඉන්නේ කතානායක වුණාමනේ හිට්ලර් වගේ කියලා. මේ 225ම ගහන්නවත් ගහන්න පුළුවන් පොරක් වගේ තමයි ඉන්න වෙලා තියෙන්නේ. ඊට අමතරව සමහරු හිතන් ඉන්නේ සර්ව බලධාරී කියලා. මේ සියලු දේවල් දන්නවා කියලා. නමුත් ඔබතුමා අපි දන්නව මූලාසනේ වාඩි වුණාම රොත්තක් හැටියට එකට බලපෑම් කරනකොට මොනතරම් පීඩනයක්ද කියලා. ඒ පීඩනේ දරාගන්න හරි අමාරුයි. කොරියාවේ වැඩමුළුවකට ගියාම මගෙන් ඇහුවා අප්‍රිකාවේ ඉන්න නියෝජ්‍ය කතානායකතුමා නෝන මාත්‍ය මගේ ළඟ වාඩි වෙලා මගෙන් අහනවා ඔබතුමාගේ තට්ටේ නේද කියලා. මං කිව්වා අනේ ඔව් කියලා. ඒ මනුස්සයා මට කියනවා ලෝකේ ගොඩක් තැන්වල බැලුවම කතානායකලා නියෝජ්‍ය කතානායකලා හැමෝගෙම තට්ටේ තියෙනවා. ඊට පස්සේ ඒ නෝන කියන මේ තට්ටේ එන්නේ මේ පීඩනේ හරි අමාරුයි කියලා. ඉතින් මගේ නම් පරම්පරාවෙම තට්ටේ. තව සමහරු පාර්ලිමේන්තුවේ මම දැකලා තියෙනවා කතා කරන්නේ ගරු කතානායකතුමනි එහා පැත්තේ දොර අරන් එළියට යනවා වචනයක් ඇහුණාම ආයි ගෙයි මැද සාලෙට එනවා වගේ දුවලා ඇවිල්ලා මයික් එක ඔබලා ස්ථාවරණියෝ කියලා කෑ ගන්නවා. වගන්ති ඇහුවම කියන්න දන්නෙත් නැහැ. ඒ කියන්නේ අපි කමිටුවේ මොන නිර්දේශ කරත් මේ පනතේ තියෙන්නේ වරදට දඬුවම් දෙන්න පුළුවන් උපරිම මාසය. මහේස්ත්‍රාත් උසාවියේ දෙර තීන්දුව බැරිද වෙනස් කරන්න ඊටි හෙළේ උසාවියේගේ? ඒ වගේ වැඩක් නේ. ඔක වැඩි ප්‍රකාශයක් කරා. මම ඡන්ද දුන්නා කියලා. මම අපක්ෂපාතව නිශ්ශබ්දව හිටියා. බොරු ඉල්ලලාස් කරගන්න කරුණා කළා. මම ඒක ඉල්ලස් කරගන්නේ නැහැ සර්. මොකද දන්නවද? අපි නෑ අපි සර් එතුමා නිශ්ශබ්දව හිටියා. නමුත් එතුමාත් ඒ තීරණය අනුමත කරා. චමල් රාජපක්ෂ මැතිතුමා නියෝජ්‍ය කතානායකතුමාගේ තීන්දුවට අසම් කෙරුවා. ඔව් නඩුව ඇහුවා. ඔහුට ආයි සභාවේ සංවිධායකතුමනි මේ සභාවේ තීරණය ගැන ඔබතුමාලා එකඟ නැත්නම් මෙතෙන්දී ඡන්දයක් විමසලා ඉවර කරමු මේක. මොකද කතා කරන්නේ මේක. අජිත් මාන්නප්පරම මැතිතුමා ඇවිල්ලා සෙන්කෝලේට අත තිබ්බා. තහංචිය මාසයයි. මම ප්‍රශ්නයක් අහනකොට මේ රටේ ආර්ථික අපරාධකරුවන් ගැන ප්‍රශ්නේ උදුරලා ගිය කෙනාට සති දෙකයි. මොකද්ද මේකේ සාධාරණත්වය? ඒ කමිටු දෙකෙන් දීලා තියෙන්නේ නිර්දේශ දෙකක්. එකකට එකක් පටහැනි. එතකොට ඔබතුමා මොන නිර්දේශය බාරගත්තත් එක පාර්ශවයක් සතුටු වෙනවා නම් අනිත් පාර්ශවය අසතුටු වෙනවා. ඒක නිසා ඔබතුමා
මේ බෙතුමල්ලා දෙපළත් එක්ක ඔය අදාළ තුන්දෙනා එක්ක ඔබතුමාගේ නිලකාමරේ සාකච්ඡාවක් කරලා කරුණා කරලා ඒක නිසා ඒ පිළිබඳව ඔබතුමා තීන්දුවක් ගන්න කරුණා කරලා මේ අපේ විපක්ෂ නායකතුමා කිව්ව සදාචාර මූටි අයිතියක් නැහැ කියලා ඒක හිත තමයි වැලකිලා හිටියේ තේරුණාද සදාචාරය ගැන කතා කරනවා නම් මට ඔබතුමාලාගේ પરම්පරාව ගැනම කතා කරන්න නැහැ කියලා මමත් මම දෙවටෝඩ පොලිසියේ හිටියා මම කතා කරන්නද කියන්නද ඊගා මම එහෙම කියන්න කිව්වත් අහලා දිගාරියොත් කියන්න ඔබතුමා වගේ ඔය අශීලාචාරී විදිහට කතා කරන්න මේ සිද්ධිය මුල් අවස්ථාවේ ඉඳලා අවසානයේ දක්වාම හිටපු කෙනෙක් හැටියට ඒ වගේම මේ කමිටුවට මම සාක්ෂි දුන්න කෙනෙක් හැටියට මම පැහැදිලිව දන්න මේ මෙතුමාලා සමහර අය තම තමන්ගේ කණ්ඩායම් වල ඉන්න අය බේර ගන්න හදන්නේ ඔබතුමා අත්සන් කළා තිබෙනවා ඒ අත්සන් කරපු දේ ආපහු ඔබතුමාගේ සභාපතිත්වයෙන් යුත් වරප්‍රසාද කමිටුවෙන් වෙනස් කරලා තිබෙනවා ඒකයි මම සඳහන් කරේ ඉතින් මම ඔබතුමාට දෙමඩකොඩ පොලිසිය බැලිනම් ලංකාවේ ඕනම පොලිසියක දේවල් කියවන්න මම බය නැ මේක ඉල්ලාස් කරගන්න ගරු සභාපතිතුමනි මේක න්‍යායපත්‍රයට ඇවිල්ලා අද අවත ඉදිරිපත් කළා ඉවරයි සභාගත කළා ඉවරයි කැමතිද නැද්ද කියන එකේ ප්‍රශ්නේ තියෙන්නේ සභාව එකඟද මට කියන්න සභාව එකඟ නැහැ එහෙමනම් අපි ඡන්දයකට යනවාද ඡන්දයකට යනවාද අපි අපි සභානායකතුමාගේ නම යෝජනාවට අපි විරුද්ධයි එහෙනම් ඡන්දයක් දාන්න බෙදීමක් ඉල්ලනවා හරි පාර්ලිමේන්තුවේ ඇති වූ උණුසුම් තත්ත්වයත් සමග අදාළ තීරණය සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් පවත්වන ලෙස ආණ්ඩු පක්ෂය ඉල්ලීමක් කළා කිසිවිටත් ඊට විරෝධය පළ කරමින් විපක්ෂී මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු සභා ගර්භයෙන් ඉවත්ව ගියා අනතුරුව ඡන්ද විමසීම පැවැත්ුණා ඒ අනුව ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මහතා පමණයි පක්ෂව ඡන්ද 57යි විපක්ෂව 1යි ඡන්දයෙන් වැළකී සිටි 3යි ඒ අනුව යෝජනා වැඩි ඡන්දයෙන් සම්මතයි නිරිත දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පවතින පීඩන අවපාතය ඉදිරිපෑ 12 තුලදී ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා ත්‍රිකුණාමලී සිට කිලෝමීටර 490ක් පමණ ඊසාන දෙසින් මෙම පීඩන අවපාතය පවතිනවා ඒ හේතුවෙන් අනිද්දා වන විට එය සුළි කුණාටුවක් දක්වා තවදුරටත් වර්ධනය විය හැකි මෙහි බලපෑම ශ්‍රී ලංකාවේ උතුරු වෙරළට එල්ල විය හැකි පීඩන අවපාතයේ එම වෙරළ ආසන්නේ බටහිරට බරව වයඹ දෙසට ගමන් කරන බවයි කාලකුණු විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ දිවිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතිනවා උතුර උතුරු මැද හා නැගෙනහිර සහ වයඹ යන පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ට වඩා තද වැසි ඇතිවිය හැකි බවයි කාලකුණු විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ අධික වර්ෂාව හේතුවෙන් වවුනියාව පාවක්කුළම් වැවේ වන්දුරුටු 4ක් අඟල් 6 බැගින් විවෘත කර තිබෙනවා උතුරු පළාතේ පිහිටි ප්‍රධානතම ජලාශයක් වන මෙහි ජලධාරිතාව අක්කර අඩි 27000ක් වෙනවා පොල්කොල්ල මහවැලි වෙල්ලේ දොරටු දෙකක් විවෘත කිරීමට පියවර ගත්තා මෙම දොරටු දෙකෙන් තප්පරයට ජලය ඝන අඩි 1600ක් වික්ටෝරියා ජලාශයට මුදා හරිනවා එමින්ම බෝවතැන්න ජලාශයට තප්පරයට ඝන අඩි 2000ක් මුදා හරින බවයි පොල්කොල්ල මහවැලි වෙල්ලේ ප්‍රධාන වාරිමාර්ග ඉංජිනේරුවරයා ප්‍රකාශ කරන්නේ පදවිය ජලාශයේද වන් දොරටු දෙකක් විවෘත කෙරුණා එයින් තප්පරයට ඝන අඩි 1200ක ජලධාරිතාවක් නිකුත් කෙරෙනවා අක්කර අඩි 85000ක සම්පූර්ණ ජලධාරිතාවක් මෙහි පවතිනවා පොළොන්නරුව දිස්ත්‍රික්කයේට ඇදහැලින අධික වර්ෂාවත් සමග ප්‍රධාන වැව් සියල්ල පිරියමින් පවතිනවා කුඩා වැව් වාන් දැමීමට පටන් ගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කරන්නේ පරාක්‍රම සමුද්‍රයේ අක්කර අඩි 90000ක්ද මින්නේරිය වැවේ අක්කර අඩි 81000ක්ද ගිරිතලයේ අක්කර 14000ක් හා කවුඩුල්ල වැවේ අක්කර අඩි 82000ක් පිරී ගොස් අවසන් මත්පැන් බෝතලයේ ස්ටිකරය ඇලවීම ඇතුළු නීති විරෝධී මත්පැන් වලට වැටබැඳීමෙන් සුරාපතු ආදායම ඉහළ ගොස් ඇති බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සේමලාපිටිය මහතා පවසනවා. සුරාපතු නිලධාරීන්ගේ සංගමයේ 23 වන වාර්ෂික මහසභා රැස්වීමට එක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා. මෙම ක්ෂේත්‍රයේ බදු ආදායම ඉහළ නංවා ගැනීම සඳහා ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ. අවයෝජනාවල තියෙනවා ආදායම් පරිපාලන පද්ධතිය වැඩි දියුණු කිරීම විද්‍යුත් ක්‍රමවේදයන් වැඩි වැඩියෙන් ළඟා කර ගැනීම ඒ වගේම ස්ථානගත කිරීම ක්‍රමානුකූල කිරීම දැන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 6000කට FL4 බලපත්‍ර එකක් තියෙනවා මුලතිව් දිස්ත්‍රික්කයට ගියාම 990000කට එකක් තියෙනවා
නමලක්ෂා උදාහකට එකක් තියෙනකොට කිලෝමීටර 80ක් යන්න ඕනේ අරක්කු කාලක් ගන්න පාරිභෝගිකයෙක්. එච්චර දුර යනවද? මේ නිසා ක්‍රමානුකූල ව්‍යාප්තියක් මෙව ඇතිකරන්න මේ අවශ්‍ය වෙලා තියෙනවා. ඊළඟට වේලාවත් ප්‍රායෝගිකව වෙනස් කරන්න යෝජනා වෙලා තියෙනවා. මේවා විවෘත කරන වාහන වේලාවල් දිහා බලපුවාම අපි අනියම් විදිහට ආරාධනා කරලා තියෙන්නේ අර නීත්‍යානුකූල නොවන සුරා වෙළෙන්දාට තමයි ඒ වෙලාවේ ඔයා කරගන්න කියලා. මොකද අපිට තියෙන අභියෝග දෙකක්. එකක් තමයි ධෛර්යමත් කිරීම, අනිත් එක නීත්‍යානුකූල නොවන සුරාව ධෛර්යමත් කිරීම. ලබන වසරේදී බදු ඉහළ නැංවීමේ කිසිදු අවශ්‍යතාවක් නැති බව රාජමාත්‍ය ශිහාන් සේමසිංහ මහතා පවසනවා. රජයේ අපේක්ෂාව බදු ජාලය පුළුල් කරමින් බදු ගෙවිය හැකි මට්ටමේ පිරිස ඊට ඇතුළත් කර ගැනීම පමණක් බවයි රාජමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ. බදු අය කිරීමේ ක්‍රමවේදය ඩිජිටල් කරණය විය යුතුයි. ඒ සඳහා මෙවර අයවෙන් ප්‍රතිපාදන වින්කර ඇති බවද ශිහාන් සේමසිංහ මහතා පෙන්වා දෙනවා. වැඩි බදු අනුපාතය 24% දක්වා ඉලනංවන බවට පැතිරියන ප්‍රචාර අසත්‍ය බවයි ඒ මහතා කියා සිටින්නේ. රට පුරා පවතින අපරාධ රැල්ල හා මත්කුඩු ජාවාරම් මැඩලීමට කඩිනමින් පියවර ගන්නයි මල්වතු අස්ගිරි මහානායක ස්වාමින් වහන්සේ වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දුන්නා. මහනුවරට පැමිණි වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකුන් මහතා දළදා මාලිගාවට ගොස් දළදා වහන්සේ වැඳ පුදා ගත්තා. අනතුරුව මල්වතු මහා විහාරයේ වෙත ගිය ඒ මහතා මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල ස්වාමින් වහන්සේ මෙන්ම අනුනායක පූජ්‍ය දිඹුල් කුමරේ විමලදම්බ ස්වාමින් වහන්සේ බැහැදුටුවා. අනතුරුව අස්ගිරි මහා විහාරයට ගිය දේශබන්දු තෙන්නකුන් මහතා මහානායක අතිපූජ්‍ය වරකාකුඩ ශ්‍රී ඥානරත්න ස්වාමින් වහන්සේ බැහැදුටුවා. එහිදී මහානායක ස්වාමින් වහන්සේ ඉල්ලා සිටියේ සියලු දිනාට එකසේ සමානව නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි. අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ වැඩබලන පොලිස්පතිවරයා අදහස් දක්වුවා. තමගේ රාජකාරියේ පළවෙනිම ඉලක්කය ජාතික ආරක්ෂාව තහවුරු කර ගැනීම. මොකද හේතුව ලෝකෙ පුරාම නැත්නම් ආසියාවුණත් වෙන දේවල් දිහා බලපුවාම අපිට රටේ ආරක්ෂාව ජාතික ආරක්ෂාව ප්‍රමුඛතාවයේ තියාගත යුතු තියෙනවා. ඒක තමයි මගේ පළවෙනි බලාපොරොත්තුව. ඒ වගේම මද්‍රව්‍ය වලින් මේ රටේ ඇති වෙලා තියෙන ව්‍යසනකාරී තත්ත්වය අපි හැමෝටම නොරහසක්. විශේෂයෙන් පාසල් දරුවන්ගේ පවා ජීවිතවල ලොකු තර්ජනයක් තියෙනවා. ඒ සම්බන්ධයෙන් නව මුහුණුවරකින් නව ප්‍රබෝධයකින් අලුත් දෙයක් විදිහට ඒකට ලොකුවට පිළිලක් කරන්න මගේ සැලැස්මක් ඒ වගේම අධිෂ්ඨානයක් තියෙනවා. ඒක ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. පෙරදිනේ විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සති සැමරුම උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණා. මෙවර සංස්කෘතික දින වැඩසටහන පැවැත්වුණේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ සහයෝගයෙන්. අන්තර් සංස්කෘතික අවබෝධය ප්‍රවර්ධනය කිරීම හා විවිධ සංස්කෘතීන් පිළිබඳ හැඟීමක් ඇති කිරීමේ අරමුණින් මෙය සංවිධාන කරනවා. පෙරදිනේ විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සමුදිතා කාර්යංශය වාර්ෂිකව මෙය සංවිධාන කරනවා. සහකාර ඉන්දීය මහකොමසාරිස් ආචාර්ය අතිරායස්, පෙරදිනේ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය MT ලමාවංශ මහතා ඇතුළු පිරිසක් සැමරුමට එක්ව සිටියා. දැන් විදෙස් පුවත්. ඊශ්‍රායල හා හමස් සටන්කාමීන් අතර සටන් විරාමය අවසන් වී යළි සටන් ඇවිලෙතැයි ගාසා වැසියන් දැඩි බියකින් හා කෝපයකින් පසුවනවා. ඊශ්‍රායලයේ සහ හමාස් සංවිධානය අතර සටන් යළි ඇරඹීම ගාසා තීරයේ බිහිතිය හා කෝපය වැඩි කරවන්නක් බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙන්නේ. තාවකාලික සටන් විරාමය අද උදෑසන 7ට අවසන් වූ අතර දෙපාර්ශ්වයම එය කඩ කළ බවට එකිනෙකාට දොස් පවරා තිබෙනවා. සටන් විරාම සමයේ ඊශ්‍රායල ප්‍රහාරවලින් ගාසා තීරයේ පුද්ගලීන් 178 දෙනෙකු මියගොස් තිබෙනවා. සටන් විරාමය අවසන් වීමෙන් පසු රෆා හරස් මාර්ගය හරහා අවශ්‍ය ආධාර පැමිණීම නතර වී ඇති බව එක්සත් ජාතීන්ගේ නිලධාරියෙක් පැවසුවා. ඊයේ උදෑසන ඊශ්‍රායල හමුදා විසින් උතුරු ගාසා තීරයේ ප්‍රදේශවලට වෙඩි ප්‍රහාර එල්ල කළා. සටන් විරාමයෙන් පසු ජෙට් ප්‍රහාරක යානා සහ ඔත්තු බැලීමේ ගුවන් යානා යොදවා ඇති අතර සටන්වල වේගය අඩු නොවන බවක් පෙනෙන්නට තිබුණා. මේ අතර උදෑසන 7:30ට පමණ බෝම්බ ප්‍රහාර එල්ල කිරීම ආරම්භ වූ අතර සෑම විනාඩි 10ක් 15ක් 20කට වරක් නොනවතින බෝම්බ හෙලීමක් සිදු වූ බවයි ගාසා වැසියන් පවසන්නේ. මේ අතර හමාස් සහ අනිකුත් කණ්ඩායම් ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර එල්ල කළ අතර ඒවා වැළැක්වීම සඳහා අයන් ඩෝම් ආරක්ෂක පද්ධතිය යොදවා තිබුණා. ඒ සමගින් දිවා පුවත් අවසන් වනවා. ඔබට සුබ දවසක්.